ජෑස් ගැන අවධානය යොමු කරනකොට එහි ආරම්භය ගැන හිතනකොට අවධානය යොමු කරන්න ඕනේ නිව් ඕලින්ස් කියන ප්‍රදේශයට. ඒත් නිව් ඕලින්ස් තියෙන්නේ කොහෙද? නිව් ඕලින්ස් තියෙන්නේ ඇමරිකාවේ ලුගිසියානා කියන ස්ටේට් එකේ. ස්ටේට් එක අපි ජනපදය කියලා කියන්නේ. සත් ජනපදය කියලා කියන්නේ. USA කියන්නේ United States of America. එතකොට ඒකේ එක ජනපදයක් තමයි දැන් තියෙන ලුගිසියානා කියන ප්‍රදේශය. ඒත් ලුගිසියානා කියන ප්‍රදේශයේ තමයි නිව් ඕලින්ස් තියෙන්නේ. ලුයිසියානා කොහොමද ඇති වුනේ? ලුයිසියානා වල තමයි තියෙන්නේ මිසිසිපි කියන විශාල ප්‍රධාන ගංගාව. يعني දැන් ලංකාවේ මහවැලි ගඟ වගේ ඇමරිකාවේ ප්‍රධාන ගඟක් තමයි මිසිසිපි. දැන් මිසිසිපි මුහුදට වැටෙන්නේ නැගෙනහිර පැත්තෙන්. ඇමරිකාවේ නැගෙනහිර පැත්තෙන් මුහුදට වැටෙන්නේ මුහුද තමයි අට්ලන්ටික් සාගරය. දැන් මේ අට්ලන්ටික් සාගරය තමයි වහල් වෙළඳාමේදී භාවිතයට ගත්තේ. ඒ කියන්නේ අට්ලන්ටික් සාගරය හරහා තමයි බටහිර අප්‍රිකාවෙන් කැරිබියන් දූපත් හරහා අයිටි හරහා නිව් ඕලින්ස් වලට සහ ඒ අවට ප්‍රදේශයන්ට ඒ අවට තිබුණු වතු වලට ප්ලාන්ටේෂන්ස් වලට වහලුන් ගෙන ආවේ මේ අට්ලන්ටික් සාගරය හරහා. අපි දන්නවා ඒ වහල් වෙළඳාම ආරම්භ කරේ ක්‍රිස්ටොෆර් කොලම්බස් කියලා. ක්‍රිස්ටොෆර් කොලම්බස් ග්‍රේට් කියලා කංගොක්ක කිව්වට ඔහු හරිම ක්‍රූර පුද්ගලයෙක්. දැන් ඉස්සල්ලාම ඔහු කැරිබියන් අයිලන්ඩ්ස් වලට ගිහිල්ලා තහිනෝ ඉන්දියන් දිවාසින් සමූල ඝාතනය කළා. සමහර අයව ස්පාඤ්ඤර නැවත අරන් ඇවිල්ලා. දැන් ස්පාඤ්ඤ රජපෞලින් තමයි ඔහු ස්පොන්සර් කරේ. දැන් අනුග්‍රහය දැක්වේ ඔහුගේ ගවේෂණවලට. මුලින්ම 1492 දී ස්පාඤ්ඤ රජපෞලින් මේක සිදුවන්නේ 1400 ගණන් වලනේ. කොලම්බස් ක්‍රිස්ටොෆර් කොලම්බස් ඒ ගවේෂණයේ ඉස්සල්ලාම පිටත් වුණේ ඇත්තටම මේ ඉන්දියාව මුහුදු මාර්ගයෙන් හොයාගන්න. ඇයි ඉන්දියාව මුහුදු මාර්ගයෙන් හොයන්න ගියේ? සිල්ක් රූට් එක හරහා ආපු කුළුබඩු ස්පයිසස් දැන් තුර්කී විශාලම නගරයක් වන ඉස්තන්බුල්. මුලින් ඒ කොන්ස්ටන්ටිනෝපල්. ඉස්තන්බුල් නගරේ දාපු තහංචි නිසා කුළුබඩු යුරෝපයට එහෙම අඩාල වුණා. ඉස්තන්බුල් වලින් ඊට පස්සේ වෙනිසියට, ඒ කියන්නේ වෙනිසිය හරහා යුරෝපය හරහා බෙදා හැරුණා. ඒක ක්‍රිස්ටොෆර් කොලම්බස් ස්පොන්සර් කරා ස්පාඤ්ඤ රජපෞල, ඒවකර සිටි රජපෞල, සෙබලා රජින සහ දෙවන ෆර්ඩිනන්ඩ්. හැබැයි ක්‍රිස්ටොෆර් කොලම්බස් ඉන්දියාවට එන්න කරපු වෑයම අසාර්ථක වුණා. ඔහු ඇත්තටම ආවේ කැරිබියන් අයිලන්ඩ්ස් වල. ඔහු හිතුවේ ඒ ඉන්දියාව කියලා. පස්සේ තමයි දැනගත්තේ ඉන්දියාව නෙවෙයි කියලා. ඒක තමයි ඒකට දැන් වෙස්ට් ඉන්ඩීස් කියලා. බටහිර ඉන්දිය කොදේව දූපත් කියලා කියන්නේ ඒකයි. වෙස්ට් ඉන්ඩීස් ඉන්දියාව කියලා හිතුවේ උනාට ඉන්දියාව නෙවෙයි. සිතිජයෙන් මතුවනේ දකින්න ලැබුණේ ලස්සනට ජීවත් වෙන මිනිස්සු කොටසක්. නමුත් කොලම්බස් මොකද කරේ? ඒ මිනිස්සුන්ව සමූල ඝාතනය කරා. 1492 දී පළවෙනි ගමනේදී මොකක්වත් කරේ නැහැ. නමුත් දෙවෙනි ගමනේදී එමිසුන් සමූල ඝාතනය කරා. ඒ ඝාතනය කරේ ඔහුගේ වැඩවලට අවනතුන් නැති නිසා. ඔහුගේ වැඩ කියන්නේ ඔහු එහෙ පටන් ගන්න කිය වගා කටයුතු ආදී දෙයට උන් කිසිම විදිහකට සපෝට් එකක් දුන්නේ නැහැ. ඒ කිසිම විදිහෙන් උන් කැමති වුණේ නැහැ උන්ට ඔහුට වගා කරන්න. ඒ වෙතත් මින් පසු ඔහුගේ ගවේෂණවලදී ඇමරිකාවට ඇමරිකාව කියන ගොඩබිමට පැමිණියා.
ඒ තමයි නවලෝකය නැත්නම් අලුත් ලෝකය නැත්නම් නිව් වර්ල්ඩ් කියලා නම් කරේ. මින්පසු කාලයකට පසු ෆ්‍රාන්ස්යෙන් ලුයි ද 14th නැතිනම් 14 වන ලුයි රජතුමාගේ කාලයේදී රොබර්ට් ඩිලාසල් කියන ෆ්‍රාන්ස් ගවේෂකයා උතුරු ඇමරිකාවේ ප්‍රදේශයක ගවේෂණය කළා. මිසිසිපි ගඟ පහළට ගමන් කරලා එම භූමි ප්‍රදේශය ෆ්‍රාන්සයට අත්පත් කර දුන්නා. නමුත් අමතක කරන්න එපා මේ භූමියේ පවා හිටියා ප්‍රතින්දියානු ආදිවාසී. ඇත්තට යුරෝපීය ජාතිකයන් වෙනුවෙන් මේ භූමි ප්‍රදේශය ඉස්සල්ලාම සොයාගත්තේ එර්නෑන්ඩෝ සෝටෝ කියන ස්පාඤ්ඤ ජාතිකය. ඇතින් සොයාගත්ත කියන්නේ මේ යුරෝපීය ජාතිකයන් වෙනුවෙන්. මොකද මෙහි ජීවත් වුණ ආදිවාසී ප්‍රතින්දියානු ආදිවාසී. මුලින් කිව්ව හෙර්නාන්ඩෝ සෝටෝ 1543 ගඟ පහළට ගමන් කරලා තියෙනවා බෝට්ටු අතකින්. දැන් අපට පේනවා මුලින්ම ස්පාඤ්ඤයෙන් අත්පත් කරගත්ත දෙවනුව ප්‍රංශයෙන්. ඊට පසුව ඇමරිකාවේ තෝමස් ජෙෆර්සන් ජනාධිපතිතුමා 1803 මිලදී ගන්නකම් මේ හුවමාරුව සිදුවෙමින් පැවතුණා. ඩොලර් මිලියන 15කට ද ලුයිසියානා පර්චේස් කියන ගිවිසුමෙන් ඇමරිකානු ආණ්ඩුව නැපෝලියන් බොනපාර්ට්ගෙන් ලුයිසියානා කියන භූමි ප්‍රදේශය අත්පත් කරගත්තා. ඉතිහාසයේ මේකට කියන්නේ ද ලුයිසියානා පර්චේස් කියලා. දැන් අපි මතක තියාගන්න ඕනේ නිව් ඕලියන්ස් කියන නගරය ජෑස්වලට ඉතා වැදගත් නගරය ආරම්භ කළේ 1718 ලුයිසියානා ස්ටේට් එක ඇතුලේ මිසිසිපි ගඟ අසබඩ. එය වැදගත් වරායක් හැටියට තමයි ලෝකයා දැන් හඳුනන්නේ. එතකොට මිසිසිපි ගඟ ගල්ෆ් ඔෆ් මෙක්සිකෝ කියන බොක්ක තුලට තමයි ගඟ ගලා බසින්නේ. ඉන් ඔබ්බට තියෙන්නේ ඇට්ලන්ටික් සාගරය. ඒ වගේම කියුබා සහ ඒ අගනගරය හවානා හරිම ළඟයි නිව් ඕලින්ස් නගරයට ගල්ෆ් ඔෆ් මෙක්සිකෝ හරහා. එතකොට මෙහෙම තමයි මේ ලුයිසියානා කියන ස්ටේට් එක ඇති වුණේ. දැන් අපිට පේනවා නේ මේ දැන් අන්සෙට මේක අයිති වෙලා තිබුණ නිසා ඊට පස්සේ ස්පාඤ්ඤයටත් අයිති වෙලා තිබුණ නිසා මේ අනිවාර්යෙන් ෆ්‍රාන්ස් සහ ස්පාඤ්ඤ ජනපද හැටියට ක්‍රියා කරා මේවා. ඒ කියන්නේ ෆ්‍රාන්ස් ජාතිකයන් සහ ස්පාඤ්ඤ ජාතිකයන් මෙහෙ ජීවත් වුණා හුඟක් කල්. ඒක 1600 ගණන් වල අන්තිම අගභාගයේ ඉඳලා මේ අය පදිංචිකරුවන් හැටියට අනිවාර්යෙන් ඉන්න ඕනේ ෆ්‍රාන්ස් ජනපදයක් නම්. ස්පාඤ්ඤ ජනපදයක් වුණා නම් ඒ අයත් ඉන්නේ. ඒ වගේම පසුව අයිටි වල ඇතිවන විප්ලවය නිසා, ඒ කියන්නේ ෆ්‍රාන්ස් විප්ලවයට අවුරුදු කීපයකට පස්සේ, බොහොම ළඟ කීපයකට පස්සේ අයිටි කියන ප්‍රදේශයේ විප්ලවයක් ඇති වුණා. අයිටි ප්‍රදේශයේ හිටපු කළු ජාතිකයින්, ඒ කියන්නේ අප්‍රිකාවෙන් ගෙනහල්ලා අප්‍රිකාවෙන් පැමිණ සිටි කළු ජාතිකයින් විප්ලවයක් ඇති කළා. අල්ලා ඒගොල්ලෝ බලය ලබා ගත්තා. ඊට මෙහි ඉන්න මිනිස්සු සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. එළියම නිව් ඕලින්ස් අතර හර මොහොතෙන් හර ළඟයි. ඒ රතින්දියානුවාගේ රට මේ රතින්දියානුවන් පරම්පරා අවුරුදු පරම්පරා ගණන් කරන්න බැරි ගාන ජීවත් වෙලා තියෙනවා. ඒ අයත් ඒ නිව් ඕලින්ස් ප්‍රදේශයේ ඉන්න ඕනේ. ඒ අයත් හිටියා, ෆ්‍රාන්ස් අයත් හිටියා, ස්පාඤ්ඤ අයත් හිටියා. ඒතර කළු ජාතිකයින් උත් ඇතුළු වුණා. මෙන්න මේ ඔක්කොම අය සම්බන්ධයි ජෑස් ඇතිවීම. අපි ඒකට කියන සින්ක්‍රටිසම් කියලා. සින්ක්‍රටිසම් තමයි ඒකට කියන වචන. ෆියුෂන් නෙවෙයි සින්ක්‍රටිසම්. ඒත් සින්ක්‍රටිසම් කියන වචනේ සමාජීය ලක්ෂණත් අයිති. ඒ කියන්නේ සමාජයේ කියන ගති ලක්ෂණත් සමග ඇති වෙන බ්ලෙන්ඩ් එකට. සමග ඇති වෙන ෆ්‍යුෂන් එක තමයි අපි මේ සින්ක්‍රටිසම් කියලා කියන්නේ. එතන මේ ජෑස් ඇති වුණ සින්ක්‍රටිසම් එක තමයි මේ ඔක්කොම ජාතිවල තිබුණ කල්චරල් කන්ට්‍රිබියුෂන්. ඒකලොන්ගේ තිබුණ සංස්කෘතික ඉන්පුට් එක, සංස්කෘතික දායාද. ඒක කන බොන විදිය, කෑම, ඒකලොන්ගේ සංගීත, ඒකලොන් වෙඩින්ස් පවත්වන්නේ කොහොමද, ඒකලොන් ගෙවල් හදන්නේ කොහොමද, ඒගොල්ලෝ මොන ආගම්ද ඇදුවේ, අප්‍රිකානු ආගම් බෝධයක් වූඩු වගේ දේවල් ඇවිල්ලා තිබුණා නිව් ඕලින්ස් වලට. එතකොට ෆ්‍රාන්සෙන්
කතෝලික නොවන ස්ථානි ආගම ඇවිල්ලා තිබුණා. ඒ වගේම ලතින් අමරිකානු පැත්ත ස්පාඤ්ඤය නිසා කතෝලික ආගම තිබුණා. මේ වගේ ආගම් බොහෝ ආගම් මිශ්‍රයි මේ ප්‍රදේශයේ. ඒ වගේම සංගීත යුරෝපීය සංගීත ක්ලාසිකල් මියුසික් අනිවාර්යෙන් තිබුණා. මොකද ඒ ක්ලාසිකල් සංගීතය කළු ජාතිකයන්ට මේ වහලුන් කෙනාට ට්‍රේන් කරලා පුරුදු කරලා තල්ලිකාර සුදු ජාතික ප්ලාන්ටේෂන් අයිතිකරුවන්ගේ ගෙවල්වල වාදක මනුලවල වාදනය කරන්න පුරුදු කරලා තිබුණේ ජෑස් ගැතියන් ඉස්සර. ඒක තමයි නිව් ඕලින්ස් වල තිබුණේ තාමත් තියෙනවා ජෑස්, ඒ කියන්නේ මාචින් බෑන්ඩ්ස්. නිව් ඕලින්ස් වල තියෙනවා මාචින් බෑන්ඩ්ස්, ඒ කියන්නේ මගුලක් ගත්තොත් ඒ බෑන්ඩ් එකේ බොඩි එක, එහෙම නැත්නම් මృతදේහය සුසාන භූමියට අරන් යනකොට මේ ෆියුනරල් මාච් කියන මියුසික් අහලා බොහොම සන්සුන් ලෙස අහලා තමයි අරන් යන්නේ. හැබැයි කළු ජාතිකයන් කරේ ඒකලොන්ගේ ආය වල දැම්මෙන් පස්සේ ඒකලො අමුදයක් කරා. ඒකලො පීලා නටලා ගයලා විනෝද වෙලා ආයෙත් ආවේ අර සංගීතය අමුතෙන්ම වෙනස් කර සංගීතය උද්‍යෝගමත් ආකාරයකට වාදනය ගන්න. ඉස්සල්ලම යනකොට ගහපු සංගීතය කියන්නේ වලදාන්න යන කියන්නේ බොඩි එක වලදාන්න අරන් කිය සංගීතය තාමකාමී සංගීතය උද්‍යෝගමත් කරලා අමුතු විදිහ අලුත් කියලා කියන්නේ අලුත් ප්‍රකාශන ආකාරයක් දුන්නා. ප්‍රකාශන ආකෘතියක් එහෙම එක්ස්ප්‍රෙෂන් එකක් දුන්නා ඒ සංගීතයට. අන්න ඒකට තමයි ස්විං කියලා කියන්නේ. ස්විං කියන්නේ ඔය සංගීතය. ඒ අමුතු ඒකේ පැද්දෙල්ලක් තියෙන පැද්දීමක් වගේ තියෙන සංගීතය. ඒ ස්විං කියන සංගීතය ජෑස් වල තොර මූලික දෙයක්. පස්ව වෙන වෙන ප්‍රභේදවලට ගියාට මුලින්ම ස්විං කියන දේ බ්ලූස් සහ එකන් බ්ලූස් කියන්නේ කළු ජාතිකයන් පමණක් නෙවෙයි කළු ජාතිකයන් සහ අනිත් ජාතින්ගේ ඒකලොන්ගේ ඇඟේ තිබුණ සංගීතය, ඇඟේ තිබුණ ජනකී වල තිබුණ මූල ප්‍රකාශනය කරේ බ්ලූස් කියන සංගීත කණ්ඩායම. මම කියන්නේ කළු ජාතිකයන් පමණක් නෙවෙයි කියලා. මොකද යුරෝපයේ සුදු ජාතිකයන්ටත් ඒක ඇඟේ තිබුණා. ඒක ගැන කතා කරන්න පුළුවන් පස්සේ. ඒ ඔක්කොම ඒකලොන්ගේ දුක කියනකොට මේ විඳ දුක් කරදර ප්‍රකාශ කරන්න සංගීතය පාවිච්චි කරනකොට මේ අලුත් බ්ලූස් කියන ශෛලිය එලිට. මේ ස්විං කියන ශෛලිය නිව් ඕලින්ස් වල ඇති වුණා. මොකද මේ විශේෂයෙන්ම මේ ෆියුනරල් මාච් වලට පස්සේ බොඩි එක වලදාලා ගෙදර එනකොට ඒගොල්ලෝ සංගීතය ස්විං කරා කියලා කියන්නේ. ඒ ටයිම් සිග්නේචර් ගත්ත සාමාන්‍ය 4-4, ඒ කියන්නේ බීට් 4යි බායක සංගීතය වශයෙන් සංගීතය අනුව කිව්වොත් මාත්‍රා 4යි බායක. එතකොට මේ සංගීතය හරි විශේෂ කැපී පෙනෙන අනන්‍යතාවයක් ගෙනාව නිව් ඕලින්ස් ප්‍රදේශයට. ජෑස් කියන ශෛලිය ආරම්භය මේක කියලා. ජෑස් කියන ශෛලිය ඇත්තටම උඩට ගෙනාවේ ප්‍රධාන වශයෙන් කීප දෙනෙක්, කියන්නේ වාදකයන් කීප දෙනෙක්. වාදකයන් හුඟක් හිටියා. හැබැයි අපි පෙන්න හිටියා ඉස්සෙල්ලම බඩි බෝල්ඩන් දෙන 1877. ඊට පස්සේ කිං ඔලිවර්, ඊට පස්සේ ලුවි ආම්ස්ට්‍රෝම්. මේකලෝ ඉපදුනේ වෙන වෙන කාලවල. ඒ කියන්නේ කිං ඔලිවර් බඩි බෝල්ඩන්ට පස්සුව අවුරුදු 5කට 6කට 7කට පමණ පසුව ඉපදුනා කියලා සඳහන් වෙලා තියෙනවා. උඟ කාලෙට පස්සේ 1900 පමණ 1901 කියලා තියෙනවා ලුවි ආම්ස්ට්‍රෝම් ඉපදුනේ. හැබැයි මේ අය අතර හොඳ සම්බන්ධතාවයක් තිබුණා. විශේෂයෙන්ම කිං ඔලිවර් සහ
ලුයාම්ස්ට්‍රොන්ග් අතර තිබුණා. මොකද ලුයාම්ස්ට්‍රොන්ග් එකක් ඉගෙන ගත්තේ ඔලිවර්ගේ. ලුයාම්ස්ට්‍රොන්ග් තමයි අපි කියන්නේ ඉස්සල්ලාම the greatest solo player කියලා. ඒත් මේ ඔක්කොම ලා ප්ලේ කරේ කෝනට් කියන ඉන්ස්ට්‍රුමන්ට් එක. කෝනට් කියන්නේ ට්‍රම්පට් එක තමයි ඉස්සල්ලා තිබුණා. ට්‍රම්පට් එක ආකාරය සංගීත භාණ්ඩ. ඒත් මේකලොන් මේ විදිහට වාදනය කරනකොට කොටසක් තියෙන තනියම වාදනය කරන්න. ශෛලිය තියෙනවා කොටසක් තමුන් තනියම වාදනය කරන. ඒකට තමයි සෝලෝ කියලා කියන්නේ. තමුන් තනියම වාදනය කරන කොටස සෝලෝ. ඒ කියන්නේ එහෙමනම් ඒ කියන්නේ කණ්ඩායමක් තියෙන ඕනේ සංගීත කණ්ඩායම. තනියම නෙමෙයි වාදනය කරලා තියෙන්නේ ජාස්. ඒ කියන්නේ අනිත් අය තමයි ගිටාර් තිබිලා තියෙනවා, මැන්ඩලින් තිබිලා තියෙනවා. තව බ්‍රාස් ඉන්ස්ට්‍රුමන්ට්ස් තිබිලා තියෙනවා, ඩබල් බේස් වගේ ඒවා තිබිලා තියෙනවා. ඩ්‍රම්ස් තිබිලා තියෙනවා. මේ ඔක්කොමලා එකට ගහලා එකපාර තනියම එක්කෙනෙක් විතරක් මෙලඩි එක ඉම්ප්‍රොවයිස් කරනවා. ඉම්ප්‍රොවයිස් කරනවා කියන එකට සිංහල වචනයක් හරි අමාරුයි හොයාගන්න. ඒක පුදුමයි. මොකද උත්තර ಭಾರತೀಯ සංගීතයේ ප්‍රධානතේ තමයි ඉම්ප්‍රොවයිස් කිරීම. ඉතින් ඉන්දියානු ආවාසයක් අපිට තිබිලා අපිට තාම නෑ වචනයක් ඉම්ප්‍රොවයිස් කරනවා කියන එක. ඒක තමයි මම කියන්නේ මේ සිංහලෙන් ඉගෙන ගන්නකොට මේ ඉම්ප්‍රොවයිස් කියන වචනේ කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. වෙන වචන හදාගෙන ඉන්නේ නැතුව ඉම්ප්‍රොයිස් කියන වචනේ කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඉම්ප්‍රොයිසේෂන් කියන එක ප්‍රධාන දෙයක් මේ ජෑස්. ඉම්ප්‍රොයිසේෂන් නැතුව ජෑස් කියලා දෙයක් නැහැ. ඉම්ප්‍රොයිසේෂන් නැතුව උත්තර ಭಾರತೀಯ සංගීතයත් නැත්, දකුණේ කර්ණාටික සංගීතයත් නැහැ, මොනම සංගීතයක්වත් නැහැ. ක්ලාසිකල් මියුසික් වල ඉම්ප්‍රොයිසේෂන් තමයි බේතෝන්, බාක්, ෂොපෑන්, මොත්සාට්, විශේෂයෙන් මොත්සාට් සහ බේතෝන්. එයා හැම දෙනෙක්ම ඉම්ප්‍රොයිස් කරා. ඒ අපිට පෙන්නට මේ සංගීත ඔක්කොම ලියලා තිබුණේ කියලා ලිව්ව ගහන්න බැරි අයට තමයි මොකක්ම ඇත්තට ලියලා තියෙන්නේ. මොකද මේ ඒ තරම් දක්ෂය හැදුන්නේ නැහැ ඒගොල්ලන්ගේ අවට පරිසරේ. අපා එක්කෙනෙක් දෙන්නෙක් තමයි මතුවෙන්නේ. ඒ අයට ඉම්ප්‍රෙස් කරන්න පුළුවන්ට අනිත් හැමෝටම ඉම්ප්‍රෙස් කරන්න බැහැ නේද? ඒක තමයි ඒවා ලියලා තියෙන්නේ. අනිත් වාද්‍ය වෘන්දයක් සමග පර්ෆෝම් කරනකොට, වාදනය කරනකොට අනිවාර්යෙන් ලියන්නම වෙනවා සංගීතය. නැත්තම් ලියන්න නැතුව මේ බටහිර සංගීතය කියන්නේ ආපු ඒ සංකල්ප නැත්නම් ආපු ටෙක්නික් එක ඉස්සරහට ගේන්න බෑ. ඒක තමයි ලිව්වේ. දැන් අපි හුඟක් ලංකාවේ ඉන්න ඔරියන්ටල් මියුසික් කරන, පොප් ඔරියන්ටල් මියුසික් කරන, පොප් සංගීතය කරන අපේ සංගීතවේදින් හිතනවා නෑ ඇයි මේ ලියන්නේ කියලා. ස්ටුඩියෝ එකට හුඟක් සංගීතය ලියලා ගින් තමයි ඇයි මේ ලියලා ගේන්නේ. ඒ හර්ෂයා මෙච්චර සංගීතය ලියාගෙන ආවා කියලා. අනේ ලියාගෙන එන්නේ ඒ පාවිච්චි කරන්න අපි බටහිර ටෙක්නික් එක නිසා. ඒක නිකන් දැන් කොන්ක්‍රීට් අයින්වට අපි ලියාගෙන යන්නේ අපි වැලි ගඩොල් සහ සිමෙන්ති, වැලි සිමෙන්ති සහ කොන්ක්‍රීට් වල මිශ්‍ර කරන්නේ. කොන්ක්‍රීට් එක හදන්න අපි ලියාගෙන තමයි. ලිව්වේ නැතුනම මනස දන්නව ගන්න. ඒක තමයි වෙස්ටර්න් ක්‍රමය. ඒක තමයි ලංකාවේ අපේ වෙහෙර විහාර හදනොත් දක්ෂය කරලා තියෙන්නේ එහෙම තමයි. නිකන් ඉන්න අය හිතන්න පුළුවන් සමාජෙ මේ නිකන් තමයි මේගොල්ලෝ මේවා මිශ්‍ර කරන්නේ කියලා. නෑ, ඒගොල්ලන්ගේ සමීකරණයක් තියෙනවා, ෆෝමියුලාවක් තියෙනවා, වට්ටෝරුවක් තියෙනවා මේ හදන. ඒකට දැන් පංගුවක් ආයේ හිතුවට මේ හුඟා පිටු ගණන් ලියාගෙන යනවා කියලා ස්ටුඩියෝ එකට මියුසික් ඩිරෙක්ට් කරනකොට ඒක ඒ ලංකාවේ අය එහෙම හිතුවට ඒ බටහිර සංගීතය කරනකොට ඒ බටහිර සංගීතය කරනාට ඒක අලුත් දෙයක් නෙවෙයි. ඒතර බටහිර සංගීතයේ මේ ක්‍රම ඔක්කොම මේ ජෑස් කරපු අයට ලැබුණා. හැබැයි හැමෝම ඒවා අනුගමනය කරේ නැහැ අත්‍තර. ඒ කියන්නේ මියුසික් රීඩ් කරනවා කියන එක හැමෝම කරන්න ගියේ නැහැ. මොකද දෙනෙක් කරේ නැහැ අත්‍තර. හැබැයි රීඩ් කිරීමත් අවශ්‍ය වුණා. ඒක පොඩින් කියනවා වෙස්ටර්න් මියුසික් තියරි අවශ්‍ය වුණා මේ ජෑස් වලට එන්න. මොකද ඒක තමයි සින්ක්‍රටිසම් කියන සිදුවීමේදී අත්‍යවශ්‍ය කරුණක් වුණේ. නැත්නම් අප්‍රිකාව ඇතුලේ ජෑස් හදෙන්නේ නැහැ. එහෙම එකක් වුණා නේ. නයිජීරියාව හෝ ඒ වගේ රටවල බටහිර අප්‍රිකාවේ මේ වහලු නැන්නේ ඉස්සෙල්ලා ඇති වෙන්න තිබුණා නේ. එහෙම වුණා නේ කවදක්වත්. එයා බ්ලූස් ආකාරයටවත් අහනවා, බ්ලූස් ආකාරයටවත් සිංදුවක් කියනවා ඇහෙන්නේ නැහැ අප්‍රිකාවට කියන්නේ. ඒක හොඳනම් මට පෙන්නනම් අප්‍රිකාවේ ජීවත් වෙන නිසා. මේ එහෙම නැහැ. අර අතන්ට ඇවිල්ලා අර මේ නිව් ඕලින්ස් වල මෙල්ටින් පොට් එකට ඇවිල්ලා මේ ඔක්කොම අයගේ ආභාෂය මේ ඔක්කොමලා එකට තමුන්ගේ මූල තමුන්ගේ රූත් එළියට ගන්න වෑයම් කරපු නිසා තමයි ඒ වෑයම නිසා තමයි මේ අමුතු අලුත් විශේෂ සංගීතයක් එළියට ආවා. ඒ සංගීතය තමයි ජෑස්. මම කිව්වාගේ ජෑස් කියන නම ඇතුනේ අතර 1915 විතර. තමයි පත්තරේක පේන්නේ JAZZ කියන එක. ඊට ඉස්සෙල්ලා ඔක JAWS කියලා තියෙනවා. ඒත් අපි කිව්වේ අර ඉස්සෙල්ලා
ජෑස් කියන්න ඇත්තර ස්ලෑන් වචනයක් කියල ඇමරිකා එකයන්නේ ස්ලෑන් කියන්න එතර සදාචාරාත්මක ශිෂ්ට වචනයක් නෙවෙයි ඉස්සල්ලා ඒමකද ඒ ලේස්ල ඉස්සල්ලම ලේස්ලා හොඳ වුණාට එකන ප්ලේ කරලා තියෙන්නේ තමහට ගනිකා මඩම්වල එමනත්තං සූදු පොළවල්වල එමනත්තම් බොන තැන්වල ඒවට ඉල්ල වාදනය කල තියෙනමකද ඒවට තමයි සංගීත අවශ්‍ය වල ඒකතින් පටහිට පමණක් නෙමෙයි ඒක ඉන්දියාවටත් අයිති ඒ සම්පදාය ඉන්දියාවේ තුගාක්ම ඒ ගණිකාවෘත්ති කියන්නේ ඒ කාලයකට ලොකු ඇගීමක් තිබිලා තියෙනවා ඒ සම්ප්‍රදායට ඒක අපිට අදාළව බලන්න පුළුවන් ඉන්දියානු ක්ලාසිකල් මියුසික් වල මොකද්ද සම්බන්ධය එවැනි පසුබිමකට කියලා එවැනි පසුබිමකට තියෙන සම්බන්ධතාවය මොකද්ද කියලා බලන්න පුළුවන් ඒක ලෝකයේ ඇත්තටම මම හිතන්නේ ලෝකයේ හැමතැනම තිබිච්ච ක්‍රමයක් එහෙම නැත්නම් රටාවක් ඒ කියන්නේ සාමාන්‍ය සමාජය යම් කිසි දෙයක් කලාව හොඳට වෙනකන් ඉඳලා තියෙනවා ඒක අපේ කියලා කියන්නේ. එතකන් නිකන් ඒක හැදෙන්න දීලා තියෙනවා. හැදෙන්න බලාගෙන හැදෙනකන් බලාගෙන ඉඳලා තියෙනවා. මේ මිස්ස දුක් විඳලා ඒක හදනකන් බලාගෙන ඉඳලා තියෙනවා. ඒතකොට ඒකට ආධාර කරලා තියෙන්නේ සමාජයේ වැඩි ගණ වැඩි තැනක් දුන්නේ නැති නමුත් සමාජයේ පාවිච්චි කර අර ගණිකා වෘත්තිය වගේ එලිමන්ස් තමයි ඒක සපෝට් කරලා තියෙන්නේ. හැබැයි හොඳ අනේ හොඳයි කියලා ගන්න සමාජය ඒක පාවිච්චි කර අපස්සේ තමුන්ගේ කියලා කියන්නේ හොඳ වෙනකොට ඒක තමුන් මේකම අපේ රටේ දෙයක් කියලා කියන්න අල්ලග දැනත් එහෙම නෙවෙන්නේ එතකන් කිසි සපෝට් එකක් නැහැ ඒක එතකන් ඒක නියන් හොය හැදෙන්නේ කියලා බැලුවා මේක හා හොඳට හැදෙනවද නැද්ද කියලා හොඳට හැදුන ගම බැලුවේ නැහැ මගේ මඩෙන්ද හැදුනේ නැත්තම් මඩේ හැදුන නෙළුම් මලත්ද මොකද්ද කියලා බැලුවේ නැහැ මඩේ වුණත් හැදුනේ නෙළුම් මල නා නෙළුම් මල උදුරා ගන්න තමයි බැලුවේ තාමත් එහෙම තාමත් ඒක තමයි අපේ සමාජයේ කලාවට අනුග්‍රහයක් දක්වන්නේ ඒක හොඳයි කියලා පේනවා ඒක පේනවා නේ කියන්නේ ලෝක අනිත් මිනිස්සුත් ඒක පිළිගන්නවා නම් හොඳයි කියලා